ඔයාලා අදත් එකතු වෙන්නේ Geek Pranit YouTube channel එකේ යන අලුත්ම video episode එකක් එක්ක. අද video එකේදී මම කතා කරන්නේ bid decree program එකේදී ඔයාලට තියෙන ප්‍රශ්න ටිකක් ඒ වගේම ඔයාලා අනිවාර්යයෙන්ම දැනගන්න ඕන දේවල් ටිකක් තමයි මේ video එකේදී මම කතා කරන්නේ. ඔයාලා තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා bell icon එක click කරන්න. ඒ වගේම මතක ඇතුව අපේ WhatsApp academic group එකට join වෙන්න. ඔයාලගේ යාළුවොත් add කරන්න. අපි යමු video එකට. Bid ප්‍රෝග්‍රෑම් එකේ මේ අවුරුද්දේදී ගන්න 24 වෙනි ඉන්ටේක් එක. ඒ කියන්නේ අවුරුදු 23ක් තිස්සේ මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක මේ වෙනකොට ඉන්ඩස්ට්‍රියට software engineers ලා වගේම IT ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකකට related job opportunities ගොඩකට එයලා දායක කරලා තියෙනවා. හැබැයි මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක මෙච්චර කලක් තිබ්බත් ඒ කියන්නේ අවුරුදු 23ක් තිබ්බත් ගොඩක් අය මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ගැන හරියට තොරතුරක් දන්නේ නැහැ. ඒ වගේම මේකට join වෙන්නේ කොහොමද මේකට කොයි වගේ මුදලක් දෙන්න ඕනද කියන එක ගැන ගොඩක් ප්‍රශ්න තියෙනවා. ගොඩක්ම මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක්ද කියන එකත් ගොඩක් අය දන්නේ නැහැ. මම මේ වෙනකොට මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් ගැන ඒ කියන්නේ කොලම්බෝ බිට් එක ගැන මොරටුව බිට් එක ගැන මේ දෙකේ තියෙන වෙනස ෆිට් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ගැන මේවා රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියන එක ගැන හැම දෙයක් ගැනම වීඩියෝස් මේ වෙනකොට මගේ YouTube channel එකේ දාලා තිනවා. ඒවැ ලින්ක්ස් මම මේ description එකේ add කරන්න. මේ වීඩියෝ එක විශේෂයෙන්ම කරන්නේ මේ වීඩියෝ එකේදී ඔයාලට කියනවා Bid12 ඔයාලට මේ දවස්වල තියෙන ප්‍රශ්න ගොඩකට උත්තර. පළවෙනි ප්‍රශ්නේ තමයි bid decree program එක අපිට follow කරන්න පුළුවන්ද යුනිවර්සිටි එකට apply කරන ගමන් කියන එක. bid decree program එක follow කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි යුනිවර්සිටි එකක application දැම්මත් යුනිවර්සිටි එකක ඩිග්‍රියක් කරත් මේ වෙනකොට මේ bid decree program එක follow කරන කට්ටිය mainly අපිට බලා ගන්න පුළුවන් කට්ටියක් තමයි teachers ලා. දෙවැනි කට්ටිය තමයි යුනිවර්සිටි එකේ ස්ටුඩන්ට්ස් ලා එළ ඩිග්‍රී ඉවර කළා හෝ ඩිග්‍රී හදාරන ගමන් මේක follow කරනවා. තුන්වැනි කට්ටිය තමයි A level වලින් පස්සේ කට්ටිය. මම ටීචර්ස් ලා කියන එක මම මුලින් ඒ විදිහට දැම්මේ සමහර වෙලාවට ටීචර්ස් ලා නැතුව වෙන ගවර්න්මන්ට් වල ජොබ් කරන කට්ටිය ගොඩක් follow කරන්න පුළුවන්. හැබැයි වැඩිපුරම follow කරන්නේ ටීචර්ස් ලා. එතකොට ඔයාලගේ පළවෙනි ප්‍රශ්නේ තමයි මේ පාර A level වලට අපි යුනිවර්සිටි apply කළා ඒකම bid එකත් apply කරොත් මොකද වෙන්නේ කියන එක ඔයාලට මේ දෙකටම යන්න පුළුවන් එකපාර. bid කියන්නේ external degree program එකක්. ඒ වගේම bid degree program එකට apply කරන්න ඔයාලට 2023 ේම result තියෙන්න ඕනේ. වාටි කිට කලින් අවුරුද්දක result එකක් තිබ්බත් ඊට කලින් අවුරුද්දක අදාළ qualification එක fulfill කරලා තිබ්බත් ඔයාලට apply කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට තව ප්‍රශ්නයක් ඇති. ඇයි මේක teachers ලට ඕනේ? යාළ degree එකක් කරන්න ගමන් නේද කියන එක. මේ වෙනකොට ලෝකෙ තියෙන trend එක තමයි English සහ IT දෙක තියෙනම් ඒක interview එකදී face කරද්දී ගොඩක් support එකක් වෙන්න පුළුවන් ඔය job එකකට යන්න. ඒක හින්දා මේ වෙනකොට ගොඩක් කට්ටිය කියන්නේ ඕනම job එකක් කරන්න කෙනෙක් IT වලට අදාළ පිළිගත් diplomaවක් හදාරන්න හුරු වෙලා ඒ කියන්නේ ඒක එයාල ඒක support එකක් වෙයි කියලා හිතන interview එකක් pass වෙන එක හින්දා එයාල ගොඩක්ම මේ වගේ diploma එකක් හදාරන්න පෙළඹිලා තිනවා. එතකොට අපි කොලඹ යුනිවර්සිටි එක ගත්තම ගොඩක් පිළිගැනීමක් තියෙන යුනිවර්සිටි එකක් විදියට ගොඩක් අය මේ diploma course එක දක්වා මේක හදාරන්න පෙළඹිලා තිනවා. මොකද ඒකට එක හේතුවක් තමයි පළවෙනි අවුරුද්දෙම තියෙන MCQ හින්දා ඒක එයාලට follow කරන්න එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. higher diploma level එක degree level එකට වඩා ඒක පහසු වෙනවා. ඒක හින්දා ඔයා job එකක් කරන්න කෙනෙක් වුණත්, degree එකක් කරන්න කෙනෙක් වුණත්, degree complete කරත් ඔයාට මේ degree program එක follow කරන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම දෙවැනි ප්‍රශ්නේ තමයි ඔයාලට age limit එකක් තියද කියන එක. bid degree program එක follow කරන්න age limit එකක් නැහැ. ඒ කියන්නේ ඔයා ඕනම අවුරුද්දක ඉන්න කෙනෙක් වුණත් ඔයාට bid degree program එක follow කරන්න පුළුවන්. ඔයා වෙන මොකක් හරි ඩිග්‍රියක් කරත් ඔයා bid degree program එක follow කරලා ඔයාට IT industry එකට එන්න පුළුවන්. ඒකින්ද මේ ගොඩක් අයට තියෙන age limit එකේ ප්‍රශ්නයක් ේද කියන එකත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තුන්වෙනි ප්‍රශ්නේ තමයි bid degree program එක follow කරන්න තියෙන qualification. ඒ කියන්නේ මම video එකේ වෙන වෙනම දාලා ඇති, ඒ වගේම apply කරන විදිහත් මම video එක ඔයාලට දාලා ඇති. මේකෙදි අපිට A level pass නැත්නම් අපිට O level හරහා bid program එකෙන් join වෙන්න පුළුවන්. හැබැයි කොලඹ bid 12ට විතරයි මේ විදිහට join වෙන්න පුළුවන්. මොරටුව bid 12ට මේ විදිහට අපිට join වෙන්න බෑ. ඒ වගේම bid degree program එක follow කරන්න ඇති තියෙන අනිත් ප්‍රශ්නේ තමයි අපිට aptitude test එකක් තියද කියන එක. අපිට qualifications තියෙනම් aptitude test එකක් නැහැ. අපිට තියෙන interview එකක් විතරයි. මේ interview එකේදී කරන්නේ පළවෙනි interview එකේදී ඔයාලගේ බලන එයාලා ඔයා දාපු certificate ටික, ඒ වගේම birth certificate details ටිකත්, ඔයාලා දාලා තියෙන අනිත් certificate ඒවත් හරියද කියන එක දෙවෙනි interview එකේදී කරන්නේ. ඔයා online apply කරපු ඒවත් එක්ක ඒව match වෙනවද කියන එක මිස එතනදී වාගේ aptitude test එකක් තියන්නේ නැතුව තමයි ගන්නෙ. ඒ වගේම සාමාන්‍ය මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත ඉන්න ළමයි ටික ගොඩක්ම අඩු වෙනවා higher diploma degree කියන level වලට යනකොට. එතකොට සාමාන්‍යයෙන් වැඩි ප්‍රමාණයක් diploma level එකේ තිහිටියත් higher diploma level එකේදී ඒ වගේම degree කියන level එකේදී මේක
අතෑරලා යනවා. ඒ කියන්නේ සමහරු එතනින් නවතිනවා. එහෙම නැත්නම් මේ ඩික්ටිය ෆොලෝ කරගන්න බැරි වෙනවා. ඒ වගේම ඔයාලට තියෙන තුන්වෙනි ප්‍රශ්නේ තමයි ඔයාලා ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් ෆොලෝ කරනකම මේ ඩිග්‍රිය ෆොලෝ කරන්න පුළුවන්ද කියන එක. ඒක ඔයාලගේ ටැලන්ට් එක මත බලපෑවත් ඒකෙදි වෙන්නේ මෙහෙමයි. සාමාන්‍ය ඩිප්ලෝමා ලෙවල් එකේදීත් ඩිග්‍රී ලෙවල් එකේදීත් පළවෙනි අවුරුද්දවල අපිට වැඩ අඩුයි. ඒක හින්දා ඔයාට පළවෙනි අවුරුද්දේ මේක ලොකුවට දැනන එකක් නෑ. ඩිප්ලෝමාවේදීත් ඒ වගේම ඔයාගේ ඩිග්‍රී කරන ගමනුත් ෆස්ට් ඉයර් එක. දෙවන තුන්වෙනි වගේ අවුරුද්දවල යනකොට ඔයාගේ රිසර්ච් ප්‍රොජෙක්ට් ඒ වගේම ගෲප් ප්‍රොජෙක්ට් ඉන්ටර්න් වගේ දේවල් වැටෙන හින්දා ඔයාගේ තුන්වෙනි අවුරුද්දත් ඩිප්ලෝමා එකේ තුන්වෙනි අවුරුද්දත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ කියන්නේ එකට කම්ප්ලීට් වෙනවා මේක වැඩ වැඩි වෙන හින්දා. ඒක හින්දා ටිකක් මේක දරා ගන්න පුළුවන් කෙනෙක්ට නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ඔයාට මේක ටිකක් අමාරුයි කරගෙන යන්න. හැබැයි මේ විදිහට කරන අය සාමාන්‍යයෙන් ඉන්නවා. මේ දෙකම කරගත්තොත් ඒක ගොඩක් හොඳ ක්වොලිෆිකේෂන් එකක් වෙනවා ඔයාට IT ඉන්ඩස්ට්‍රිය ජොබ් එකක් හොයනකොට. ඒ වගේම බිඩ් ඩිග්‍රී ෆොලෝ කරන අයට තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි බිඩ් ඩිග්‍රිය විතරක් ෆොලෝ කරලා අපිට IT ඉන්ඩස්ට්‍රිය ජොබ් එකක් හොයන්න පුළුවන්ද කියන එක. ඒකෙදි දෙන්න තියෙන උත්තරේ තමයි IT ඉන්ඩස්ට්‍රිය මේ වෙනකොට තියෙන තත්ත්වය තමයි ලංකාව තුල නැතුව අපි වෙන රටක ගත්තොත් තියලා සාමාන්‍ය ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් බලන්නෙත් නැතුව වාගේ ටැලන්ට් එක ක්වොලිෆිකේෂන්ස් තියෙනම් ඒ වයින් වා ජොබ් එකකට ගන්නවා. ලංකාව තුල සාමාන්‍යයෙන් බලන එක ක්වොලිෆිකේෂන් එකක් තමයි IT රිලේටඩ් ඩිග්‍රියක් තියෙන ඕන මුලින්ම. එතකොට බිට් කියන එක ඒ කියන ක්වොලිෆිකේෂන් එක ෆුල්ෆිල් කරන හින්දා වා ඊට වඩා දුරට ඒ කියන්නේ MSc එකක් කරලා තිබ්බේ නැතත් එහෙම නැත්නම් වෙනත් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් ෆොලෝ කරලා තිබ්බේ නැතත් ඔයාට ටැලන්ට් එක සහ ස්කිල් එක තියෙනම් ඒ වගේම ඔයාට ෆිසිකලි ඔයා ඉගෙනගත්තු දේ යොදා ගන්න පුළුවන් නම් එයාලගේ එක්සෑම්ස් පාස් වෙලා කෝඩින් එක්සෑම්ස් වගේ පාස් වෙන්න පුළුවන් නම් ඔයාට IT ඉන්ඩස්ට්‍රියට ජොයින් වෙන්න බිට් කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක විතරක් ප්‍රමාණවත් වෙනවා. හතරවෙනි ප්‍රශ්නේ තමයි බිට් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේදී අපිට ලෙක්චර්ස් හම්බ වෙනවද කියන එක. ඒක එක්ස්ටර්නල් ඩිග්‍රියක් හින්දා අපිට ලෙක්චර්ස් ලොකුවට හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ එක්ස්ටර්නල් ඩිග්‍රියක් හින්දා අපිට මේක තනියෙන් තමයි කරගන්න වෙන්නේ. ඒකෙදී අපිට ඉන්ස්ටිටියුට් තියෙන සාමාන්‍යයෙන් සල්ලි දීලා කරන්න. එහෙම නැත්නම් ඔයාලට සෙල්ෆ් ස්ටඩි කරන්න ලොකු හැකියාවක් තියෙනම් ඔයාට විතරක් වුණත් මේක තනියෙන් ෆොලෝ කරලා කවර් කරගන්න පුළුවන්. එහෙම නැතුව අපිට යුනිවර්සිටි එකෙන් ලොකු සපෝට් එකක් හම්බ වෙන්නේ මේ කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක තනියෙන්ම කවර් කරගන්න. මේ වෙනකොට ඉන්ස්ටිටියුට් ගොඩක් තියෙන මේ විදිහට කවර් කරගන්න. හැබැයි මම නම් රෙකමන්ඩ් කරන්නේ ඔයාට ඩිග්‍රිය තනියෙන්ම කවර් කරගන්න පුළුවන් නම් හොඳයි. මොකද ඉන්ස්ටිටියුට් වලට තව දුරටත් ගාණක් දෙන්න වෙනවා. එහෙම නැත්නම් ඔයාට ලක්ෂයකින් වගේ කලම්බු නම් එහෙම නැත්නම් මොරටුව නම් ලක්ෂ දෙකකින් වගේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් කරගන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් මේක අපි ප්‍රයිවට් යුනිවර්සිටි එක ලක්ෂ 35ක් 40ක් දීලා කරන ඩිග්‍රී එකට හා සමානව වැදගත් යමක් තියෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් විදියට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට තියෙන අනිත් ප්‍රශ්නේ තමයි අපිට පෙන්ඩින් රිසල්ට් වලින් මේකට ඇප්ලයි කරලා ඊට පස්සේ රිසල්ට් එනකොට රිසල්ට් නැති වුණොත් මොකද වෙන්නේ කියන එක. මේ වගේ ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යයෙන්ම ඔයාලට ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක හරි මේ කෝස් එකට ජොයින් වෙන්න බැරුව යනවා. ඒක හින්දා ඔයාලා අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමයි ඔයාට රිසල්ට් කියන ෂුවර් එකක් නැත්තම් ෆිට් කියන ප්‍රෝග්‍රෑම් එක ෆොලෝ කරන එක. ඒකෙදි ඔයාට 12000ක් 16000ක් අතර මුදලක් දෙනකොට ඒ කෝස් එක ෆොලෝ කරන්න පුළුවන්. ඒකෙදි ඔයාට බිට් එකට රෙජිස්ටර් වෙන විදියටත් එහෙම නැත්නම් ක්වොලිෆිකේෂන් එකක් විදියටත් ටයිප් දෙකක් විදියට මේක ෆොලෝ කරන්න පුළුවන්. බිට් එකට රෙජිස්ටර් වෙන්න නම් ඒ කියන්නේ බිට් එක සඳහා ඔයා මේක කරනවා නම් මේකෙදි ඉන්ටේක් 4කට අදාළව ඒ කියන්නේ එක අවුරුද්දකදී එක ඉන්ටේක් එකක් නෙමෙයි 4ක් හෝ 3ක් ඉන්ටේක් ගන්නවා. ඒකෙදි ඔයාට ෆිට් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ෆොලෝ කරන්න පුළුවන්. ඒකට අදාළ එක්සෑම් එක ලියලා ෆිට් කෝස් එක ෆොලෝ කරලා ඔයාට පුළුවන් බිට් එකට අදාළ ක්වොලිෆිකේෂන් එක හදා ගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් බිට් ඩිග්‍රියට ජොයින් වෙන්න. මේ විදිහට තමයි ෆිට් එක කරලා තියෙන එකේ වැදගත්කම වෙන්නේ බිට් ඩිග්‍රියට ජොයින් වෙද්දී. තවත් අයට තියෙන ප්‍රශ්නයක් තමයි බිට් කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙද්දී ඔයා A passes 3ක් එහෙම නැත්නම් B passes 3ක් වගේ ලොකු රිසල්ට් එකක් ගත්තොත් ඔයාට මේකෙදි ඔයාට ගෙවන්න වෙන ෆී එක අඩු කරනවද කියන එක. මේ ගැන මාත් හොයලා බැලුව වැඩිදුරටත් ඒ තවම මට හොයාගන්න ඕනේ නැහැ මේකෙදි එහෙම chance එකක් දෙනවද කියන එක. ඔයාලටත් මේක ගැන idea එකක් තියෙනවා ඔයා මොකක් හරි දෙයක් දන්නව නම් ඒ කියන්නේ මම හොයපු විදියට මම දැනුවත් වෙච්ච විදියට තවමත් ඒ විදියට chance එකක් දීලා නැහැ fit can program එකට. මොකද ඒකට කොළඹ උඩන් අපි ලක්ෂයකට ආසන්න මුදලක් ගෙවන්න වෙනවා. ඒ වගේම මොනටු වෙන ලක්ෂ දෙකකට වගේ ආසන්න මුදලක් ගෙවන්න වෙනවා. මේකෙනුත් discount එකක් දේවි කියලා හිතන්න බෑ. ඒ වගේම මටත් හම්බෙච්ච තොරතුරු අනුව මම දන්න අයගෙන් කන්ෆර්ම් කරගත්තු තොරතුරු අනුව මේකෙදි මම දන්න විදියට තාමත් ඒ පාස් තුනක් කරන් මේකට ජොයින් වුණත් ඔයාලට ඩිස්කවුන්ට් එකක් දෙන්නේ නැහැ. මේ කාරණේ ගැන ඔයාලට පැහැදිලි අයිඩියා එකක් තියෙනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම බිඩ් ඩිග් ප්‍රෝග්‍රෑම් ගැන ඔයාලට තියෙන වෙනත් ප්‍රශ්න තියෙනම් ඒවත් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් විදියට අපිට ඇඩ් කරලා අපිත් එක්ක ෂෙයා කරගෙන යන්න. ඒ වගේම බිඩ් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ෆොලෝ කරන කෙනෙක් හරි නම් එහෙම නැත්නම් මේ වෙනකොටත් ඉන්ඩස්ට්‍රි ඉන්න කෙනෙක් හරි නම්
ඔයාලගේ තියෙන එක්ස්පීරියන්ස් උත් කමෙන්ට් සෙක්ෂන් එකේ අපිත් එක්ක ෂෙයා කරගෙන යන්න. ඒ වගේම ඔයාලට මාව ඩිරෙක්ට්ම කන්ටැක්ට් කරගන්න පුළුවන් අපේ WhatsApp Academic Group එකට මේ description එකේ තියෙන link එකෙන් join වුණොත්. ඒ වගේම ඔයාලා මාව Instagram TikTok වලින් follow කරලා නැත්නම් ඒ වයින්ත් follow කරන්න. එතකොට පුළුවන් අපි දාන videos දාපු ගාම බලන්න. මතක ඇතුව මාව YouTube එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අපි අලුත් video එකදී හම්බෙමු. Thank you.